සුබෝදසනක් වේවා සමගිචන බලවේගේ මහලේකම් මගේ හිත මිත්‍ර රංජිත් මත්තු මණ්ඩාර මැතුමනි අද අපි ඊටමත් ගැඹුරු බැරෑරුම් රටට අවශ්‍යම තීරණයක් ගත්තා මෞබිම ජනතා පක්ෂය හැටියට මෞබිම ජනතා පක්ෂයේ නායකයා හැටියට අද දිනේ අපේ මම කියන්න සතුටුයි අපේ පක්ෂ සමගි ජන බලවේග සන්දානේ කොටස්කාර පක්ෂයක් හැටියට ඇතුළත් වුණා මීට පෙරත් එක්සත් ජාතික පක්ෂයත් පක්ෂය තුල දීර්ඝ කාලීනව කටයුතු කරලා අධ්‍යක්ීම් ඇති මට මෙම ස්ථානය සුවිශේෂ තෝතැන්නක් හැටියට මම කල්පනා කරනවා සජිත් ප්‍රේමදාස මැතිතුමා ජනාධිපති මැතිවරණයට තරඟ කරනකොට අපට ඉදිරියට ඇවිල්ලා එතුමාට පාක්ෂිකව උදව් උපකාර කරන්නට බැරි වුණේ ඒ අවස්ථාවේදී මං කනගාටුවෙන් හරි සඳහන් කරන්නට ඕන ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා අග්‍රාමාත්‍ය අපේක්ෂක හැටියට එම සටන හිටපු නිසා එක්සත් ජාතික පක්ෂයේ ඉඳලා අපි ඈත්ව ගියේ අගෞරවයක් කරන්න නෙමෙයි ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමත් එක්ක තිබුණු අනනුකූලතාවයන් නිසා අද දවස වෙනකොට රටට පිරිමහින නායකෙක් රටේ අනාගත දැක්ම ඇති කරන්නට පුළුවන් නායකෙක් සමගි ජන බලවේගයේ නායකයා වෙලා ඉන්නෝ ඒ අංකවුරුත් මේ සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ රටේ අද ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රමානුකූලව මහ පොළවේ අඩි 6ක් යටට නෙමෙයි අඩි 36ක් යටට වලලමින් සිටින කාලයක් මිලිටරිකරණය තුලින් රටේ ප්‍රජාවගේ අයිතිය ප්‍රජාතන්ත්‍රවාදය දරුණු විදියට උල්ලංඝනය කරමින් යන ආණ්ඩුවක් අද අපේ රටේ තිබෙන්නේ මේ කනගාටුදායක ඉරණමට රට ගොදුරු කරන්නට නෙමෙයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති දුරයට මේ රටේ ජනතාව පත් කළේ අද එක්තරා කල්ලියක පාලනයක් හැටියටයි මේ රට පාලනය වෙන්නේ එක්තරා කණ්ඩායමක පාලනයක් හැටියටයි මේ රට පාලනය කෙරෙන්නේ මේ සියල්ලටම වඩා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් අපිත් වැඩ කළ කෘෂිකර්ම අමාත්‍යාංශය අද මේජර් ජෙනරාල් කෙනෙක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් කෙනෙක් ඒ වගේම ජෙනරාල් කෙනෙක් වරායේ සභාපති මේ විදියට බැලුවොත් 130 40 දෙනෙකුට වඩා පිරිස හමුදාවේ විශ්‍රාමිකයන් දාලා තිබිනෝ ලංකාවේ සිවිල් සේවයට කරන ලද ලොකුම අගෞරවය මේ පෞගේ දවසක ජනාධිපතිතුමා කියනවා ඔවුන් විශ්‍රාම ගියාම සාමාන්‍ය පුරවැසියලු එහෙමනම් මොකටද අපි මේජර් ජෙනරාල් ජෙනරාල් කියලා කතා කරන්නේ සාමාන්‍ය පුරවැසියන්ටත් වඩා පහළ මට්ටමකට වැටිච්ච බව අපිට පෙනුණා පහුගිය දවසක පාරිභෝගික සංවර්ධන අධිකාරියේ සභාපති මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහත්මයා මහා වගාඩම්බර කතා කියලා ඩඩ්ලි සිරිසේන හල් විශාලම ප්‍රමුඛම හාල් මෝල් හිමියා සමග සාකච්ඡා කරලා අපි මේ තීරණ ගන්නවා අත්‍යවශ්‍ය සේවා කරනවා හාල් මිල බස්සනවා කියලා අද යුද්ධේ කාලේ රුපියල් 45ට තිබිච්ච හාල් යුද්ධේ නැති මේ සමයේදී අද රුපියල් 98යි 98 බෝඩ් එකේ තියුණාට ඊට වඩා වැඩි ගාණක් අපිට ගෙවන්න සිද්ධ වෙනවා ඒ විතරක් නෙමේ යුද්ධේ කාලෙදී උතුරු නැගෙනහිර ඌව වෙල්ලස් හරියට ගොවිතැන් කරන්න බැරි වුණා ඒත් හාල් මිල රුපියල් 45යි අද 98යි මේ ආණ්ඩුවත් ශාන්ත දිසානායක ජෙනරාල්තුමාගේ වගාඩම්බර කතා කොපමණ තිබුණත් ආණ්ඩුව මුළු ආණ්ඩුවම ඩඩ්ලි සිරිසේන ඉස්සරහා අභියස දණ්ඩ නමස්කාරය කරලා ඩඩ්ලි සිරිසේනගේ මිලට එකඟ වුණා එහෙමනම් ඉතින් ආණ්ඩුවක් ඕනද ඩඩ්ලි සිරිසේනට පුළුවන් නිපුණ අධිපතිට පුළුවන් රත් අධිපතිට පුළුවන් මේ රට පාලනය කරන්න මේ විතරක් නෙමේ තවත් භයානක දෙයක් සිද්ධ වෙමින් පවතිනවා ක්‍රමානුකූලව අපට හොරා යලිත් වරක් MCC ගිවිසුම නැත්තම් කොළඹ සිට තිරිකුණාමලයට ලොකු ආර්ථික කොරිඩෝවක් ඇරලා දෙපැත්තේ තිබෙන ඉඩම් අක්කර 12 ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් ඇමරිකාව සතු කිරීමේ කූට ව්‍යායාමයේ සිද්ධ වෙනවා මේකෙදී කමිටුවක් පත් කළ බව කියනවා මේ ගිවිසුමේ මූලික කරුණු අධ්‍යයනය කරන්න මේ අය මැතිවරණ කාලයේදී වේදිකාවෙත් සියලු මාධ්‍යවලිනුත් කිව්වේ මොකක්ද MCC ගිවිසුම අවලංගු කරනවා මේ රටට අහිතකර ගිවිසුමක් මේ අපේ රටේ ස්වෛරීත්වයේ ස්වාධීනත්වයේ කෙලසෙන ගිවිසුමක් කියලා මේ කුණු බාල්දියක් හැටියට මේ අය හැඳින්නුවා
කුණුබාල්දිය හොඳද නැද්ද කියලා විපරම් කරන්න ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කමිටුපත් කරන්න ඕනද? කුණුබාල්දිය නම් කුණුබාල්දිය. ඒ හොඳ හා අගුණ හා අගුණ ආපහු සොයා බලන්න කමිටුවක් පත් කරන්න අවශ්‍යද? ආන්දමාලු ඉරටෙන් කන්න ලෑස්ටි වෙන්න එපා කියලා අපි මේ ආණ්ඩුවට ප්‍රකාශ කරනවා. මම දීර්ඝ වශයෙන් අද මේ මාධ්‍ය සාකච්ඡාවේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගය, රංජිත් මත්තුම් බණ්ඩාරමයි කල්යාණ මිත්‍රාගේ ප්‍රධාන ලේකම් දුරේ හොබවන මේ සමගි ජන බලවේගය තුළින් අලුත් යුගයක් මේ රටට උදා කරන්නට, ප්‍රජාතන්ත්‍රවාදය සැබෑ ලෙස ස්ථාපිත කරන්නට එහි කොටස්කරුවන් හැටියට අපි මෞබිම ජනතා පක්ෂයත් අප සියලු දෙනත් සූදානම් වෙන බව ඉතාමත් සන්තෝෂෙන් අපේ ආදරණීය ජනතාව වෙත අප ප්‍රකාශ කරනවා. මෞබිම ජනතා පක්ෂයේ නායක ආචාර්ය හේමකුමාර් නානායක්කාර මැතිතුමනි, අද අපි මේ රටට ආදරය කරන කාණ්ඩායම්, ඒ වගේම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ස්වාධීනත්වයේ සහ සිවිල් පාලනය ගරු කරන කාණ්ඩායම් එක්කහු වෙන වෙලාව. අද සමගි ජනබලවේගයේ අපේ සන්ධානයට මෞබිම ජනතා පක්ෂය අද එක්කහු වෙන වෙලාව. අපි දෙගොල්ලම එක අරමුණක් යටතේ මේ රටේ අනාගත දැක්මක් ඇතුව නව ගමනක් යන්න අපි එක්කහු වෙලා ඉන්නේ. අපි දන්නවා පහුගිය අවුරුදු ගානෙම මේ රටේ ජනතාව, මේ රටේ උගතුන් කිව්වේ අරගොල්ලාව මේ අරගොල්ල හොරගම් කරාම අනික් කාණ්ඩායම බේර ගන්නවා, අනික් කාණ්ඩායම ආත්ම අනික් කාණ්ඩායම ලෑස්තිලා ඒවයි බේර ගන්නවා. දෙගොල්ලම හොරු කිව්වේ 225ම ශාප කරන තත්ත්වයට මේ රටේ ජනතාව අද ඇවිල්ලා තියෙනවා. අපිට ඕන නව දිසානතියකට, නව ගමනක් යන්න, දූෂණය, වංචාව, හොරකම නැති බොහොම පිරිසිදු දෑත් තියෙන මේ රටේ ස්වාධීනත්වයේ ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන කාණ්ඩායමක්. අද එන සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමත් එක්ක මෞබිම ජනතා පක්ෂය එක්කහු වෙන වෙලාව, හොඳ බෞද්ධ පදනමක් තියෙන, හොඳ උගතුන් පිරිසක් ඉන්න, බොහොම පුළුල් දැක්මක් තියෙන කාණ්ඩායමක් එක්කද අපි එක්කහු වෙලා ඉන්නේ. රටට ආදරය කරන දේශප්‍රේමී පිරිසක් මෙතන ඉන්නේ. ආගමට රටට දැයට ආදරය කරන පිරිසක් ඉන්නේ. රාජපක්ෂලත් එක්ක කරුණා අම්මාන්ලා එක්කව වෙද්දී මේ රටේ වීර සෙබළුන් 2000ක් ඝාතනය කරපු ත්‍රස්තවාදියෙක් එක්කව වෙලා ඉද්දී, ඒ විතරක් නෙවෙයි අරන්තලාවේ ස්වාමීන් වහන්සේලා 36ක් අමුමුවේ ඝාතනය කළා, දළදා මාලිගාවට සීමා බෝධියට පහර දීලා විශාල පිරිසක් ඝාතනය කරපු කරුණා අම්මාන් එක්කව වෙද්දී සජිත් ප්‍රේමදාස මැතිතුමත් එක්ක මෞබිමට ආදරය කරන නියම දේශප්‍රේමීත්වයේ තියෙන, මේ රටේ අනාගතය ගැන හිතන බොහොම පිරිසිදු දෑතක් තියෙන මෞබිම ජනතා පක්ෂයේ නායකයා ඇතුළු ආචාර්ය හේමකුමාර් නානායක්කාර මැතිතුමා ඇතුළු පිරිස අද අපි එක්කහු වෙලා මේ අලුත් ගමනක් යන්නේ. අද වෙන විට විශාල පිරිසක් සමගි ජන බලවේගයත් එක්ක එක්කහු වෙනවා. මම මේ වෙලාවේ සමගි ජන බලවේගයේ නායක සජි ප්‍රේමදාස මැතිතුමා වෙනුවෙන් මේ පිරිස පිළිගනිමින් මේ රට වෙනුවෙන් අපි ඒ වගකීම බාර දුර කාර්ය පිළිගන්න අවශ්‍ය ගමන යන්න අපි සූදානම් වෙනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අද රැස්වීමක් තියාගන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවා. මම පක්ෂයේ එක්සත් ජාතික පක්ෂයටවත් එක්සත් ජාතික පාක්ෂිකයින්ටවත් අගෞරව කරන්නේ නැහැ. මොකද එක්සත් ජාතික පක්ෂය අද ඉන්නේ මෙතන. 95 දෙනෙක් තරඟ කරනවා ගියාණ්ඩුවේ හිටපු මැති ඇමතුරු, 80 දෙනෙක් ඉන්නේ සමගි ජන බලවේගයත් එක්ක. රනිල් වික්‍රමසිංහ මහත්මයා කියන බෝඩ්ලෑල්ලටයි අලියටයි සිරිකොත මන්දිරයට විතරක් සීමා වෙලා ඉන්න කාණ්ඩායම් 15 දෙනයි. ඉතින් මම හිතන්නේ ගල් ගහනේවට ඇයි මේ ගල් ගහන කතා කියලා මිනිස්සුන්ව
වෙන දේවල් වලට හරවන්නේ අපිට එහෙම අවශ්‍ය නැහැ අපිට සිරිකොතර ගල් ගහන්න ඕනත් නැහැ අපි රනිල් වික්‍රමසිංහ මහත්මයාට ගල් ගහන්නත් ඕනේ නැහැ ඡන්දේ ඉවරලා එනකොට රනිල් වික්‍රමසිංහ මහත්මයාත් සිරිකොතත් රනිල් වික්‍රමසිංහ මහත්මයාත් කාණ්ඩායමත් කවුද කියලා ජනතාව තේරුම් ගනී දැන් වුන් අවසන්නේ සමගි ජන බලවේගයට අවශ්‍ය වෙන්නේ සිරිකොත ඇල්ලීමයි වුන් යන්නේ ආණ්ඩුව ඇල්ලීමටයි ඇත්තටම ඔබ යන්නේ සිරිකොත අල්ලන්නද අපි යන්නේ ආණ්ඩුව අල්ලන්න සිරිකොත ආණ්ඩුව අල්ලගත්තයින් පස්සේ අපේ පාක්ෂිකව මොකද කියන්නේ ඒදී අපි කරනවා එච්චර පාක්ෂිකව කිව්ව සිරිකොත අල්ලන්න කියලා යනවාද සිරිකොත දැන් ඉන්න පිරිසට මම ඇඟිලි පහේටත් අඩු ආසන ගානක් ලැබෙන්නේ ඒතර තීරණ වේනාගතේ මොකද වෙන්නේ කියලා ඒ කියන්නේ ඔබගේ දක්ෂිල්ව තියෙන ඕන්ට ආසන පහයි පහටත් අඩුයි ඒ ලංකාවේම මුල් ලංකාවේ स्थिरसारवशेन्म සජිත් ප්‍රේමදාස මැතිතුමත් මමත් මේ රංජිත් පන්තුමණ්ඩාර මැතිතුමත් හඳුරන්නේ ඊයේ පෙරේදානේ මේ ඔවුන්ගේ ආකල්ප පිළිගැනීම් මත විශ්වාස පිළිබඳ හොඳ අවබෝධයක් තිබෙනවා ඒක නිසා දීර්ඝ සාකච්ඡාවකින් පස්සේ අපි මේ ස්ථානයට එකතු වුණේ පක්ෂයක් හැටියට මේ සම්දානයට සමගි ජන බලවේගයට එකතු වුණේ ස්ථිරසාරම දිගින් දිගටම මේ බලවේගයත් එක්ක කටයුතු කරා අපි දැක්ක දෙයක් තමයි ඔබතුමාට ඒ මතයන් සමග එල්බගෙන හිටියා නම් ඔබට තවමත් ඇමතිකමක් තියෙනවා. දැන් ඔබ මතයන් වෙනස් කරන්න ගිහිල්ලාද මේ ඇමතිකම් නැතුව ගියොත්? ඇමතිකමට වඩා හෘද සාක්ෂියට ගරු කරන මම අද දිනේත් මෙම සමගි බලජන බලවේගයට එකතු වුණේ කිසිම කොන්දේසියක් නැතුව කිසිම නිලතලයක් ගැන කතා නොකර. අරමුණුවාදී ප්‍රතිපත්තිවාදී දේශපාලනයේ ගමන් කරන අපට නිලතල පෙරගිවිසුම් අවශ්‍ය වෙන්නේ නැත්තේ නිසා එනිසා හෘද සාක්ෂියේ දේශපාලනය කියන එක ගරු කරමින් සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ දර්ශනය මේ රංජිත් මැතිතුමාගේ මැතිතුමන්ලා පෝෂණය කරන දර්ශනයට 100% එකඟ නිසායි අපි පක්ෂයක් හැටියට මේ තීන්දුව ගත්තේ. දැන් නොමිනේෂන් බාර දීලා ඉවරයි. එතකොට ඔබතුමාලාට මේ පක්ෂයේ අවස්ථාවක් ලැබෙන්නේ නැහැ නේද? නැහැ. අවස්ථා ඒකයි මම කලින් කිව්වේ මේ පක්ෂයේ බලේ නොමැති වෙලාව කපි එන්නේ. නොමිනේෂන් බාර දෙන්න ඉස්සෙල්ලා ඇවිල්ලා තනතුරු ගැන කතා කරලා එනේමක් නෙමෙයි මේ රට රාජපක්ෂවාදයෙන් හෝ දේවපක්ෂවාදයෙන් හෝ ගලවා ගත යුතුයි රාජපක්ෂලාට උඩින් දෙවිවරු එන්නේ නමුත් අද දෙවිවරුන්ට උඩින් කටයුතු කරන්න රාජපක්ෂලා කටයුතු කරනකොට මේ රටේ තියෙන ජාතිකත්වයේ ප්‍රයෝජනයට අරගෙන බලයට පැමිණිලා ජාතිකත්වයේ අමු අමුවේ විනාශ කරන්න හදනකොට අපි වගේ අයට ජාතිකත්වයේ අගය කරන අයට නිශ්ශබ්දව ඉන්නට අමාරුයි. ඒක නිසා තමයි අපි මේ සමගි බලවේගයත් එක්ක එකතු වෙන්නේ. ඔබේ සහෝදර හැමදාම රාජපක්ෂලා එක්ක ඔබ නිකන් කිව්වේ නැත්නම් අයියා අයියේ ඉන්න කියලා. මේකේ තියෙන්නේ අපේ පවුල තරම් ප්‍රජාතන්ත්‍රවාදී පවුලක් මේ ලංකාවේ මම දැකලා නැහැ. අපේ අපොච්චිලා අම්මලා තද එක්සත් ජාතික පක්ෂයයි. මගේ සහෝදරයා වාසුදේව නානායක්කාර මහත්මයා තද වාමාංශිකයි. මම තවත් විදියට. ඒක නිසා ප්‍රජාතන්ත්‍රවාදයේ තෝතැන්න මේ මම මේ සමගි බලවේගයට එකතු වෙන්න බොහෝ කලකට පෙර එක්සත් ජාතික පක්ෂයේ තරුණ සංවිධානයේ ලේකම් වෙව දිගටම කටයුතු කරපු මගේ පුතා සමගි ජන බලවේගයෙන් ගාලු දිස්ත්‍රික්කයට නාම යෝජනා දුන්නා තාරක නායකා ඉතින් මං කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ තෝතැන්න අපේ ගෙදර breaking.lk